ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි මුලින්ම ගත්තු තියෙන මට මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරලා වේදිකාවල් වලට යනකොට වේදිකාවක් ගානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වේදිකාවට නගිනකොට හූ තිබ්බා මේක ඉතා සැලසුම් සහගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධවගෙන ක්‍රියා මාර්ගයක් ඉතින් මට තේරෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හූ කිය කියා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරන්න සහයෝගය ලබා දුන්නා ඊට පස්සේ අමාත්‍ය ධූර ලබා දෙනකොට අසාධාරණයට ලක් කරා නාම යෝජනා බාර දෙනකොට අසාධාරණයට ලක් කරා ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විමල් වීරවංශ මැතිතුමාලාට උදේගම්මන් මැතිතුමාට මේ හැමෝටම පොරොන්දුවක් ලබා දුන්නා ද්විත්ව පුරවැසියෙක් විශේෂයෙන්ම 20 වන සංශෝධන පාර්ලිමේන්තුවට ගේනකොට ද්විත්ව පුරවැසියෙක් අලුත් ව්‍යවස්ථාව ගේනකන් ද්විත්ව පුරවැසියෙක් පාර්ලිමේන්තුවට ගේන්න ඒක අම්මුවේ මේ රටේ ඉතිහාසයේ මේ මෑත ඉතිහාසයේ ද්විත්ව පුරවැසියෙක් පාර්ලිමේන්තුවට ගෙනා පාර්ලිමේන්තුවට ගෙනා විතරක් නෙමෙයි මුදල් ඇමති හැටියටත් පත් කරා දැන් අපි අහන්න ඕනේ දැන් ඒ දවස්වල භාණ්ඩාගාරයේ ප්‍රධාන ද්විත්ව පුරවැසියෙක් හැටියට මුදල් නෝට්ටුවල ඒ අස්සන ද්විත්ව පුරවැසියෙක්ගේ අස්සන තියනවා කියලා බන්දුන ගුණවර්ධන අමාත්‍යතුමා ඈ නොඑක ආකාරයේ ඇතුළු බන්දුන ගුණවර්ධන අමාත්‍යතුමා ඇතුළු මේ විපක්ෂයේ හිටපු අය නොඑක ආකාරයෙන් චෝදනා කරා ද්විත්ව පුරවැසියෙක් මුදල් නෝට්ටුවල අස්සන් කරලා කියලා. දැන් එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ ඇමරිකාවේ ලංකාවේ ද්විත්ව පුරවැසියෙක්. එතකොට දැන් මුදල් නැමැති ද්විත්ව පුරවැසියෙක්. දැන් මුදල් නැමැති නෝට්ටුවල අස්සන් කරන්න නැද්ද? ඈ එතකොට ද්විත්ව පුරවැසියෙක් මේ ආකාරයෙන් මුදල් නෝට්ටුව අස්සන් කිරීම ගැන දැන් එදා ඊට විරුද්ධව කතා කරපු ඇමතිවරුන් අද නිහඬයි. ඒකින්දා අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමේ මේ රටේ ජනතාව රැවට්ටුවා. උපරිම විදිහට රවට්ටලා ජාතිවාදී අවුස්සලා ආගම්වාදී අවුස්සලා අද මේ බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගෙනාවේ ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාව රවට්ටලා එක පවුලක් මේ රටට රටේ විවස්ථාව එක පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගේන්න මේ රටක විවස්ථාව වෙනස් කරා කියන්නකෝ එහෙම ජීවිතේවත් කරලා තියනවාද කියලා මේ ලෝකේ එක රටක්වත් ඒකින්ද ජනතාව රවට්ටලා පක්ෂ රට රවට්ටලා මේ එක පුද්ගලයෙක්ව පාර්ලිමේන්තුවට ගේන්න විවස්ථාව වෙනස් කරා හැබැයි මේ රටේ ජනතාව නිසි තීන්දුව ඉදිරියේදී ආණ්ඩුවට විරුද්ධව ගන්න කටයුතු කරනවා ඒ ගැන කිසිම සැකයක් නැහැ breaking.lk